ආයුබෝවන් සම්පත කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය සමගින් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත්සිරස්තල මාස 3කට ආසන්න කාලයක් කොළඹ සහ ගම්පහ අතර පැවති ගමනාගමන බාධක ඉවතට සියලුම දිස්ත්‍රික්ක අතර ගමනාගමනයේට හිට සිට අවසර අම්බලන්ගොඩ ඡන්ද ප්‍රතිපලය සාර්ථකයි 239 දිනෙකට ඡන්දය දැමීමට පැය දෙකක් ගත වෙයි පාතාලය මඩින්න පොලිසිය වැඩ අරඹයි මිනුවන්ගොඩදී පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් පාතාල නායකය කුමාරුට ලෝක වෙළඳපොලේ තෙල් මිලේ සහනේ ජනතාවට ලබා දෙන්න පාකිස්තානයෙන්වත් ආදර්ශයක් ගන්න සජිත් රජීට කියයි සුරක්ෂා සිසු රක්ෂණ ආවරණය අඛණ්ඩව ඉදිරියට රජෙන් සහතිකය දෙවැනි ඇස ගිය රත්නපුරය දැන් දේශීය පුවත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් ඇතුළුව පොදු ප්‍රවාහන සේවය හෙට සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා මේ අතර හෙට දින සිට කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා අද පසුරු 3:30ට පමණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අගුණකොළ පැලැස්සේ ඒ මහතාගේ නිවසේ පැවතු මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ හෙට සිට කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් අද පසුරු 6 පමණ වන විට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ඇතුළුව සාමාන්‍ය පරිදි ප්‍රවාහන සේවා හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම දහවණයට යෙදවිය හැකි බස් රථ හෙට දින සිට දහවණ කටයුතු සඳහා යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා පවසනවා. මේ වනවිට ලංගම සැලසුම් කළා තියෙනවා සියලුම දහවණයට යොදපු නැති බස් රථ සහ සංචාරක ව්‍යාපාරයට යොදලා තියෙන බස් රථ ලියාපදිංචි කර ගැනීමට ඒ වගේම පාසල් බස් රථ ලියාපදිංචි කර ගැනීමට අපි ආරම්භ කළා තියෙනවා. ඒ අනුව බලාපොරොත්තු වෙනවා මගී තදපදය වැඩි වෙන ප්‍රදේශ වලට එම බස් රථ ලබා දී සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් පරිදි මේ කටයුතු සිදු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි මගී ජනතාවට කියන්නේ සෞඛ්‍ය අංශ වලින් දීපු උපදෙස් පරිදි මුඛාවරණයක් පැලඳලා තමුන්ගේ නිසි පරතරය තියාගෙන ජනතාවත් සමග ගමන් කරන්නට කියලා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අපේ සතු සියලුම බස් රථ වල සමුදා සිට ධාවනය කරනවා. ඒ වගේම කොළඹ සිට පිටපළාත් වලටත් පිටපළාත් වල සිට කොළඹටත් අපි බස් රථ ධාවනයට සලසුම් කරලා තියෙනවා. මේ අතර හෙට සිට සියලුම දුම්රිය ගමන් වාර ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී දිලන්ත ප්‍රනාන්දු මහතා අපකල විමසීමකදී සඳහන් කළා. සඳා දින සිට දුම්රිය සේවාව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. සියලුම කාර්යාල දුම්රියනුත් දුරගම සේවා දුම්රියනුත් ඊමෙත පරිදි ධාවනය අතර නගරාන්තර ශීක්‍රාමි දුම්රිය වන දෙනවර මණිකේ සහ ගල්කිස්ස කංකන්තුරේ නගරාන්තර වායිසමන දුම්රිය ආ කුලසිති දුම්රියද සඳා දින ධාවනයට කරනු නැළවේ. සියලුම දුම්රිය වල ගමන් ගන්නා මගින්ගෙන් නියමිත සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කරන නිසාත් නියමිත පුද්ගල දුරස්වභාවය තබාගෙන දුම්රිය ගමන් කරන නිසාත් කාර්යබහුල ලැබේ. එමෙන්ම පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙට සිට අලුතින් පටන් ගමු මහමග විනය අධිකරමු යන තේමාව යටතේ විශේෂ සැලැස්මකට අනුව කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය සහ මන්තිරු නීතිය ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව හෙට සිට සෑම දිනකම උදැසන 6 සිට උදැසන 9 දක්වා සහ පස්වරු 4 සිට පස්වරු 7 දක්වා බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය ක්‍රියාත්මකයි. පළමු නියම ව්‍යාපෘතියක් වශයෙන් මොරටුවේ සිට පිටකොටුව දක්වා බස් රථ ප්‍රමුඛතා මන්තිරුව හෙට දවසේදී ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් ඒ මන්තිරු ගමන් කිරීම සම්බන්ධයෙන් මහජනතාවට කියා දීම, එහෙම නැත්නම් උපදෙස් දීම සහ උල්ලංඝනය කරන පිරිස්
पोलिसी वाले उपदेश पर संधा कहने वाला नेवत दनुवत क्रीम तो महिला दिन सिद्ध करेंगे महामार्ग वाले गमन क्रीम ये दी नियमित मंत्रियों के गमन करने ये वाके बस्त्रत प्रमुखता मंत्रियों के तमाई बस्त्रत सह मगी प्रवाहन वाहन गमन के लिए उत्ते उल्लंघन कर रहे दूर महत्वपूर्ण टे हिटर सीटे अभी यहाँ किसी काल सीमा वाद दाखवा अववाद कर ला ये आये वे मार्गे ये दबी मिल क्रिया करना किसी हम काल सीमा की पास हुए इस संबंध में नीतिय क्रियात्मक क्रीम में बला पड़े නිරෝධායන නීතිවලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මැතිවරණයේ පැවැත්විය යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා පවත්වනු ලැබූ විශේෂ පෙරහුරු මැතිවරණය අද අම්බලන්ගොඩදී පැවැත්ුණා. එහිදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ රට ඒකාධිපති පාලනයකට යොමු වීම වැළැක්වීම සඳහා මැතිවරණයේ පැවැත්වීම මැතිවරණ කොමිසමේ කාර්යභාරය බවයි. नीति रीति अणु मूलिक सौख्य निर्देश अनुगमने कर्मीन मेतिवरण आकार विशेष पेरहुरु मेतिवरण ए अंबलंगुड विलेगुड दम्म युक्तिकाराम विहारस्थ धर्मशाला वेदी පෙරවරු 10 සිට 10වල් 12 දක්වා පැය දෙකක පමණ කාලයක් මෙම පෙරහුරු මැතිවරණේ ඡන්ද විමසීම් කටයුතු සිදු කෙරුණා. දුරස්ථභාවය පවත්වාගෙන යමින් මුඛ ආවරණ හා විසබීජ හරණ දියර භාවිතා කරමින් නිසි ලෙස ජාතික හැඳුනුම්පත් භාවිතා කරමින් ඡන්දය ප්‍රකාශය කරන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මෙහිදී කටයුතු කළා. එමෙන්ම අප වාර්තා කරු සඳහන් කළේ මෙම පෙරහුරු මැතිවරණයේ සඳහා යොදාගත් ඡන්ද පත්‍රිකාවල කිසිදු දේශපාලන පක්ෂයක් සඳහන් කර නොතිබූ බවයි. එමෙන්ම ඡන්ද පත්‍රිකාවන් වලට සමානව මෙම පත්‍රිකාව සකස් කර තිබුණා. මේ අතර ඡන්දය භාවිතා කිරීමේදී සිදු කරනු ලබන ඇඟිලි සලකුණු සඳහා වෙනත් තීන්තාලේපයක් භාවිතා කර තිබුණා. දැන් මම පෑන අරගෙන ආවේ උද්දකන ආවේ පෑන. දැන් මම මේ පෑන අරගෙන යන්න බෑ. හරි. ඒක පාවිච්චි කරපු පෑන මම මේක උත්තර කියලා යනවා. ඡන්දායකයාගේ වගකීම තමයි ඡන්ද පත්‍රිකාව පිටියට දාන්න ඉස්සෙල්ලා ඡන්ද පත්‍රිකාවේ පිටපත තියෙන නිල ලකුණ ජේසුතන් ස්ථානාධිපති කෙනෙක් පෙන්නන තමයි පිටියට දාන්නේ. ඉදිරියේදී පැවැත්වෙන මහමැතිවරණයේදී මෙම ඡන්ද කොට්ටාශයේ ඡන්ද දායකින්ගේ පමණක් ඇඟිලි සලකුණු කිරීම සඳහා වෙනත් ඇඟිල්ලක් හෝ අනෙක් අතෙහි සුලංගිල්ල භාවිතා කිරීමට තීරණය කළ බවයි අප වාර්තාකරුව වැඩිදුරටත් සඳහන් කළේ. මෙහිදී සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ඡන්ද මැදිස්ථාන සකස් කරගන්නා ආකාරය සහ එක් ඡන්ද දායකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගත වන කාලය පිළිබඳව පරීක්ෂාවට ලක් කෙරුණා. එෙහිදී දැක ගැනීමට හැකි වූයේ පැය දෙකක කාල සීමාවක් තුළ ඡන්ද දායකයින් 239 දෙනෙකු ඡන්දය භාවිතා කිරීමට කටයුතු කළ බවයි. මෙම විශේෂ මැතිවරණ පෙරහුරුව සඳහා ඡන්ද දායකයින් 200කට අධික පිරිසක් සහභාගී වී සිටියා. සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මැදිස්ථාන පවත්වාගෙන යාමේදී මතුවිය හැකි ගැටලු හඳුනා ගැනීම මෙම වැඩසටහනේ අරමුණවනවා. මේ අතර අද පස්වරුවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් පෙරහුරු මැතිවරණයේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කර සිටියා. අද අපේ නිලධාරීන් ඔක්කොම දාගෙන හිටියට මුහුණු ආවරණ සම්පූර්ණයෙන් පේශීල් එක ඒක අවශ්‍ය වෙන්නේ සමහර වෙලාවට ඍජුවම ගැටෙන අත් ශේධීමේ කාර්යය යෙදෙන මහත්මයාට SPO මහත්තයා PP එකක් සම්පූර්ණ ආරක්ෂිත ඕවරෝල් ඇඳුමක් දාගෙන ඉන්න පුළුවන්. ඒක අවශ්‍ය නැහැ. නමුත් අපි දැම්මේ ඒක දාන් කොච්චර වෙලා ඉන්න පුළුවන්ද මේ මැදනේ. ඒකම සමහර අයට පේනවා සැනිටයිස් කරන අතත් හොදන. අපි ඒක කරේ අත් ශේධීම තියෙන පුළුවන් තැන්වල ප්‍රායෝගිකව වෙන අපහසුතාව. අත් හොදගෙන ආවම අත් පීදගෙන ආවේ නැත්නම් හරියට ඡන්ද පත්‍රිකාවේ වතුර ගෑවෙන්න පුළුවන්. අපි ඒකින් දා අත් ශේධීම ඡන්ද පොලෙන් ටිකක් ඈත කරගෙන එන්න අද තීරණ වුණේ සැනිටයිසර් භාවිතා කරලා අත් හොදනවා. අපට ඡන්දෙට වියදම අපි හිතන් හිටියේ කෝටි වලින් කිව්වොත් අපේ ඉගෙනගත්ත භාෂාවෙන් 600ක් 850ක් නැත්නම් 800ක් වැඩි වුණා කියලා. මේක 800 වෙයිද 900 වෙයිද කෝටි
කියන එක කාටවත් කියන්න බෑ. මේ එකින් එකට අදාළ වියදම අපි ගණනය කරන්න වෙන්නේ තව සමාන දෙකකින්. නිලධාරී පාලනයෙන් යන රටක් තාවකාලිකව බබළුණොත් ඒ අවසානයේදී ඒකාධිපති වාදයට යනවා. ඒක නිසා එය වළක්වා ගැනීමට අවශ්‍යයි මැතිවරණ කොමිෂන් සභාවට අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දෙයක් වෙනුවෙන් අපි පෙනී හිටිනවා. ඒකෙන් ද අපි ඡන්ද විමසීම තබන්නට අවශ්‍ය කටයුතු කරනවා. හැබැයි මේ ඡන්ද විමසීම ප්‍රවැත්වීම නිසා COVID-19 රෝගය ව්‍යාප්ත වීමක් සිදු වුණා කියන දෙය ආන්න නොවන විදියට එහෙම දෙයක් නොවන ආකාරයට අපි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. මෙම රෝගය 100%ක් පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට ඒකත් එක්ක ජීවත් වෙන්න වෙනවා. මේ ඡන්ද විමසීම නෙවෙයි අතුරුදහන් වෙච්ච පළාත් සභා ඡන්ද විමසීම තියන්න වෙන්නේ මේ ක්‍රමයට. මේක 100%ක් පාලනය වුණයි කියලා හිතන්න එපා. රට දැන් ඔක්කොම ඇරියා. බස් දුවනවා, කෝච්චි දුවනවා, ප්‍රශ්නයක් නැහැ. මේගොල්ල ඡන්දෙ තියන්න හදනවා. නැ අපි නම් ඡන්දෙ තියන්නේ අර මගුල් ගෙවල් වලට 100 එනවයි කියපු නියමයට අනුව. මෙතර මහමෙතිවරණේ පවත්වන දිනිය සම්බන්ධයෙන් මෙතිවරණ කොමිසම හෙට දිනේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. මෙතිවරණ දිනයේ ප්‍රකාශයට පත් කරන ගැසට් නිවේදනය සහ අපේක්ෂකින්ගේ නම් හා මනාප අංක ප්‍රකාශයට පත් කිරීමටද නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ ජුනි මාස 20 දා මහමෙතිවරණයට දින නියම කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දුව කළා. එමෙන්ම මහමෙතිවරණ පවත්වන ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ග උපදේශය තුල යෝජනාවලිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් පසුකෙදා මෙතිවරණ කොමිසම වෙත බාර දුන්නා. එළඹෙන පාර්ලිමේන්තු මහමෙතිවරණයේ සම්බන්ධයෙන් අදත් මාධ්‍ය හමු කිහිපයකදී මෙලෙස අදහස් පළවුණා. අපි දන්නවා මේකේ කිසියම් ට්‍රයිල් එකක් තියෙනවා. 100 දෙනෙක් වගේ කණ්ඩායමක් එකතු කරලා මේ මැතිවරණය පවත්වන්නේ කොහොමද? ඒතකොට එවැනි දේවල් හරහා අපිට පේනවා මැතිවරණයකට ඕන් ලකල්හැස්ති වෙන බව. දැන් අපි අපිට ඉතා ආසන්න වශයෙන් අනුමාන කරන්න පුළුවන් අත්‍යාසන්නයේ පවත්වන මැතිවරණයට ජනතා සහභාගීත්වය කොයි ආකාරයෙන් සිද්ධ වෙයිද කියලා. මොකද දැන් හැම වෙලෙම කියනවා දැන් කොවිඩ් වසංගතය මේ දුරු වෙමින් යනවා. නමුත් වැඩි තියෙන්නේ මේ පරීක්ෂණ පවත්වන්නේ නැතුව මේ රෝගීන්ව හඳුනාගන්නේ කොහොමද? අපි කොහොමද දන්නේ මේ අපේ පරීක්ෂාවට ලක් නොවෙච්ච සාමාන්‍ය සමාජය තුලේ කොතරම් වාහකයින් ඉන්නවාද කියලා? එවැනි අනතුරුදායක තත්ත්වයක් යටතේ අපි මේ මැතිවරණය පවත්වන්න යද්දි මේ සෙනග ඒකරාශී කරලා වැඩේ කරලා අපි පළදරන්නට යන්නේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. මැතිවරණ කොමිෂන් සභාව පිහිටවපු දින සිට මේ වනතෙක් මැතිවරණ පැවැත්වීම සඳහා නියමිත දිනවකවානුවලේ මැතිවරණ නොපැවැත්වීම ඉතාමත් ඛේදජනක කාරණයක්. මැතිවරණ කොමිෂමේ හැසිරීම රටාව අපිට අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. මැතිවරණ දිනය නියම කරලා ඉන්න අනතුරුව කොවිඩ් වසංගතය ආවහම ඔවුන් ඔවුන්ගේ බලය නෙමේ පාවිච්චි කළේ. ඔවුන් එක ජනාධිපතිවරයා ලවා ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යාමට තමයි ඔවුන් එදා උත්සාහ කළේ. මැතිවරණ කොමිෂමේ සභාපතිතුමාට අපි කාරුණිකව කියනවා ස්වාධීන මැතිවරණ කොමිෂමක් හැටියට මේ රටේ ජනතාවගේ ඡන්ද අයිති ආරක්ෂා කර දෙන්න. අපිට ආරංචි වෙලා තියෙනවා ඡන්දේ පවත්වනවා කියලා දැන් නුදුරේම. ඒ නුදුරේම පවත්වන ඡන්දය කොවිඩ් නිවාරණ වැඩපිළිවෙලක් තුල සිදු කරනවායි කියලා කියනවා. එහිදී මැතිවරණ කොමිෂම විසින් අපිට කියනවා සුවසේවාවේ නිලධාරීන් 10,000ක් ඒ ඡන්ද මධ්‍යස්ථාන වලට අනුයුක්ත කරනවායි කියලා. දැනට වාර්තා වෙනවා සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම බුද්ධි නිලධාරියෙකුත් අනුයුක්ත කරන්න. අපි මේට සපුරා විරුද්ධ වෙනවා. ඒ වගේම අපි රජයෙන් ප්‍රශ්න කරනවා බුද්ධි නිලධාරීන් මේ ඡන්ද මධ්‍යස්ථාන වලට අනුයුක්ත කිරීමේ යටි අරමුණ කුමක්ද කියලා. පැහැදිලිව අද අප්පු වෙලා තියෙනවා. අද ලංකාවේ මැතිවරණ කොමිසම තියෙන්නේ මැතිවරණ තියන්න නෙමෙයි. කොහොම හරි ජනතාවගෙන් මැතිවරණ කල් දාලා ඒ ඡන්ද පාවිච්චි කරන්න තියෙන ඉඩකඩ අහුරන ස්වරූපයක් තමයි මැතිවරණ කොමිසමේ පේන්න තියෙන්නේ. දැන් අද පැහැදිලිව මැතිවරණයක් තියෙනකොට සියලුම මේ විපක්ෂ කණ්ඩායම එකව වෙලා මැතිවරණයට විරුද්ධව අධිකරණයට යනවා. හැබැයි අධිකරණයට කියන්නේ මේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. මැතිවරණ කොමිසම මැතිවරණ නීතිය නවන ස්වරූපයක් අපිට පේන්න තියෙනවා. ඒක තමයි මේ විදිහට කෑල්ලෙන් කෑල්ලෙන් එක එක කොටස කොටසෙන් එක එක ජවනිකා ජවනිකා එලියට එන ජනතාවගේ සෞඛ්‍ය මත්භාවය සම්බන්ධයෙන් ඒකට තමයි ප්‍රමුඛත්වය ලබා දෙන්නේ. ස්වාධීන කියනා වූ මැතිවරණ කොමිසමේ සමාජිකයෙක්ගේ හැසිරීම තවදුරටත් ජනතාවට ඒක ස්වාධීනයි කියා ගන්න තත්වයක් නිර්මාණය වෙලා නැහැ කියන කාරණේ මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න. මෙරට COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලින් සංඛ්‍යාව මේ වන විට 1819 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දින නව ආසාදිතයන් 5 දිනකෝ හඳුනා ගැනීමත් සමගයි. ඊයේ
දිනෙදි මෙරටින් හඳුනා ගැනුණු නව කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 13ක්. අද දිනේ COVID-19 වෛරසය ආසාදනය වී රෝහල්ගත කෙරෙනු පුද්ගලයන් 50 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 941ක් දක්වා ඉහළ ගියා. වෛරසය ආසාදනය වී මේවන විට පුද්ගලයන් 862 දෙනෙකු තවදුරටත් රෝහල් වල වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවනවා. මෙතර මෙරටට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 278 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 504 දරන විශේෂ ගුවන් යානයක් අද අලුයම 2:50ට ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා. මෙම ගුවන් මගින් පිරිස එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට පැමිණ ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙම ගුවන් මගින් පිරිස සහ ඔවුන් පැමිණි ගුවන් යානයේ කාර්ය මණ්ඩලය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව ගුවන් තොටුපළ තුලදී PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. අපරාධ සිද්ධි රැසකට සම්බන්ධ පාතාලකලි සමාජිකයෙකු මිනුම්ගොඩ බල්ලපාන ප්‍රදේශයේදී පොලිසිය සමග සිදු වූ වෙඩි හමාරුවකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුකිය දින කිහිපේ පුරාවට දිවයිනේ විවිධ ප්‍රදේශයන්වලින් ඝාතන සිද්ධීන් රැසක් වාර්තා වුණා. ඉන් ආසන්නතම සිදුවීම් ලෙස වාර්තා වුණේ ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට පහරදී වෙඩිතැපීමක් සිදු කිරීමයි. එමෙන්ම මොණරාකල පොලිස් වසමේ තිනකල්ලන්ද මරාව මොණරාකල ප්‍රදේශයේදී සිදු කළ වෙඩිතැපීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම රැමේදී සැකකරු සහ පොලිස් නිලධාරීන් අතර වෙඩි හමාරුවක් සිදු වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. කවුරු තරහ වුණත් කවුරු යාළු වුණත් මට ප්‍රශ්නයක් නැහැ. කරලා තමයි මම නවත්තන්නේ. ඒක නිසා මම මේ ප්‍රසන්න එකේ හැමතුමත් කියන්නේ මට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට කියන්න හැදුනේ නැතොත් මං හදනවා. මොකද ජනතාවට අවශ්‍ය ඒක. මට ප්‍රශ්නයක් නැහැ දේශපාලන. මොන දූණකම්පාන දූණකම්පාර ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව කැලණිය කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් හා පෑලියගොඩ දිසා අපරාධ කොට්ටාෂයේ නිලධාරීන් එක්ව ඊයේ මැදම රාත්‍රියේදී මෙම වැටලීම සිදු කර තිබුණා. එම අවස්ථාවේ සැකකරු පොලිසියට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ සැකකරුට තුවාල සිදු වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව සැකකරු දියුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව අදාළ පුද්ගලයා නම් කිහිපයක් භාවිතා කරමින් අපරාධ සිද්ධීන් සිදු කර ඇති බවට පොලිසිය සඳහන් කළා. එමෙන්ම ඝාතනයට ලක් වූ රංජන්ත සිල්වා මහතාගේ පුත්‍රයෙකු සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කර සිටියා. මිය ගියකට නම් මනුස්ස ප්‍රාණඝාතයකට නම් අපි එම සතුටුදායකත්වයක් අපේ නෑ. මනුස්සෙක් මැරුණයි කියලා අපිට සතුටු වෙන්න බෑ. ඒ වුණාට ඉතින් සබාධර්මයේ විසින් කරන කර්ම පිටිපස්සෙන් එනවා කියන එක තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ. මේක මේ අණ්ඩවල් එක හදන එක පිටිපස්සෙත් මුල්ටු ලක්ෂපති පුද්ගලෙක් ඉන්නවා. ඔහුත් අද මේ වෙනකොට විදේශගත වෙලා තිනවා, මේ බයට ලංකාවේ විදේශගත වෙලා තිනවා. ඒ ලක්ෂපති පුද්ගලයාත් තව පලසබා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. මේ අණ්ඩවල් එක ඒ කාලේ ඉඳන් හදන මේ දෙපැත්ත මේ අංජු රෝහණ පිල් දෙකේ දෙපැත්ත හදන පුද්ගලෙක් නම්ගම් මම හිතුණොත් මම මාධ්‍යට කියනවා මම ඒකට බය වෙන්නේ නැහැ. මිසින් වෙලාවක මම ඒක දැන්ට මම ඒක නම්ගම් මන් කියන්නේ නැහැ. මම ඒක ජනාධිපතිතුමාට සහ අගමැතිතුමා හෝ ආරක්ෂකතුමාට ඒ තුන්දෙනා එකිනෙකට මම ඒ නම් දෙක අනිවාර්යෙන්ම මන් කියනවා. වත්මන් ආණ්ඩුව විසින් අපරාධකරුවන්ට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව හිටපු රාජ්‍ය මාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත දහස් දක්වමින්
ඓක්වතාවක් නෙවෙයි දෙවතාවක් නෙවෙයි තුන්වතාවක් මේ රටේ ජනතාවගේ මරණ බිය තුරන් කළ රාජ්‍ය නායකින් දෙපලක් හැටියට තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඉතිහාසගත වෙන්නේ මිත්‍රවරුනි මේ රටේ නීතිගරුක සමාජශීලී සාදිශයේ බහුතරයක් වෙච්ච ජනතාවට නිදහසේ ජීවත් වෙන්නට පුළුවන් වටපිටාව පරිසරය එතුමා ඉදිරි කාලෙදී මේ රටේ ගොඩනගනවා මේ රටේ ජන ජීවිතයට බලපාන ප්‍රධාන කරුණු ආතාලේ මර්ධනය මෙරටේ දීර්ඝකාලීන වැසනයක් බවට පත් වෙලා තිබෙන කුඩු ව්‍යාපාරේ නතර කිරීම ඇති කරුණු මේ තමුන්නාස්සලගේ අපේ මේ ඉදිරි වසර 4ක කාලය තුල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනිවාර්යෙන්ම කරලා පෙන්නනවා කියන කාරණය බොහොම පැහැදිලිව අපි තමුන්නාස්සලට ප්‍රකාශ කරනවා. යමත රමේෂ් පතිරණ මහතා විසින් පළ කළ අදහස්. ලෝක වෙළඳපොලේ අඩුවී තිබෙන තෙල් සහනය ජනතාවට ලබා දීමට රජය කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දිගින් දිගටම ජාත්‍යන්තරයේ තෙල් මිල පහළ බැසලා තිබෙනවා. අපි රජයෙන් ඉල්ලීමක් කරා ජාත්‍යන්තර තෙල් මිල පහළ වැටීමත් සමග අපේ රටේ තෙල් මිල සංශෝධනය කරලා මිල පහත දමලා එහි වාසිය එහි ශක්තිය රටේ ජනතාවටත් පාරිභෝගිකයටත් ලබා දෙන්නේ. නමුත් වර්තමාන රජය ඉතාමත්ම දරදඬු වූ ආකාරයේ මේ තෙල් මිල පහත හෙලන්නේ නැතුව එකම ස්ථාවරයක සිටිනවා. මම අහන්න කැමතියි අද පාකිස්තානයේ අග්‍රාමාත්‍යතුමා ඉතාමත්ම ආඩම්බරින් ප්‍රකාශ කරනවා දකුණු ආසියාවේම වැඩිම තෙල් මිල අඩු කිරීම කරලා තිබෙන්නේ පාකිස්තානයේ. ශ්‍රී ලංකාවේ තෙල් මිලත් 50%කින් ඉහළ තත්ත්වයකයි තිබෙන්නේ කියන එක පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. මම අහන්න කැමතියි වර්තමාන රජයෙන් පාකිස්තානු අගමැතිතුමාට පුළුවන් නම් පාකිස්තානයේ තෙල් මිල පහත හෙලන්නට ඇයි අපේ රටට බැරි? ඇයි ශ්‍රී ලංකා රජයේ යුතුයකම ඉස්සර කරන්නේ? ඇයි තෙල් මිල පහත හෙලලා මේ රටේ ජනතාවට සහනයක් ලබා දුන්නේ? දැනටමත් ඉතාමත්ම පීඩනකාරී ජීවිතයක් මේ රටේ ජනතාව ගත කරනවා. මම අහන්න කැමතියි රජය තෙල් මිල පහත හෙලන්න ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? තමුන්නාන්සලා රටේ ජනතාවට සහන ලබා දෙන්නට අකමැත්තෙන්ද ඉන්නේ? තමුන්නාන්සලාගේ උත්සාහය තවදුරටත් අපේ රටේ ජනතාව විඳවන්නද? තවදුරටත් අපේ රටේ ජනතාවට අසහනේ පීඩනය ළඟා කරවන්නද? රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා. මනුෂ්‍යත්වයේ නාමයෙන් පාකිස්තානයට තෙල් මිල පහත හෙලන්න පුළුවන් නම්, එහෙම පහත හෙලලා දකුණු ආසියාවේම අඩුම තෙල් මිල ගැන ලෝකෙටම ප්‍රකාශ කරන්න පුළුවන් නම් කරුණා කරලා අපේ රජයෙන් අපි ඉල්ලීමක් කරනවා තෙල් මිල පහත හෙලලා මේ රටේ ජනතාවට සහනයක් ලබා දෙන්න. තෙවනැස්ස අද රත්නපුරයට ගියා. අතහැර තමු රජයේ ගොඩනැගිල්ලක් ආශ්‍රිතව සමාජ විරෝධී ක්‍රියා වර්ධනය වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් පත්වැති අපහසුතාවයක් පිළිබඳව එහිදී අපට තොරතුරු වාර්තා වුණා. සියත තෙවෙනි ඇස අද දින යොමුවන්නේ රත්නපුර දිස්ත්‍රික්කය වෙතයි. රත්නපුර දිස්ත්‍රික්කයේ කම්කරු දිස්ත්‍රික් කාර්යාලය සහ නියෝජ්‍ය වන සංරක්ෂක කාර්යාලය එම ස්ථානින් ඉවත් කොට 2017 වසරේ වෙනත් පෞද්ගලික ගොඩනැගිල්ලක ස්ථාපිත කළේ පූර්ව ආපදා කළමනාකරණ පියවරක් ලෙසයි. දැඩි ගම් වතුර හා නා යෑමේ තත්ත්වයක් හමුවේ. අනාරක්ෂිත ස්ථානයක් ලෙස හඳුනාගත් භූමියක් හේතුවෙන් කම්කරු දිස්ත්‍රික් කාර්යාලය සහ නියෝජ්‍ය වන සංරක්ෂක කාර්යාලය එම ස්ථානයෙන් ඉවත් කොට පෞද්ගලික ගොඩනැගිල්ලක් වෙත ගෙන ගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන අපූරු කතාවක් තිබෙනවා. ඒ මෙම ගොඩනැගිලි සංකීර්ණයට යාමදව පිහිටි කඳු වැටිය නායෑමේ අවධානමක් ඇති ස්ථානයක් බව 2017 වසරේදී එනම් මීට වසර 3කට පමණ ඉහතදී අනාවැකි පළකලක් මෙතෙක් එබඳු ආපදාවක් සිදු නොවුණු බවයි. මෙම අතහැර දැමූ ගොඩනැගිල්ල යාමදව නිවාස රැසක්ද පිහිටා තිබෙනවා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ 2017 වසරේ මෙම ආයතන වෙනත් පෞද්ගලික ගොඩනැගිල්ලකට ගෙන යාම නිසා මාසික කුලිය වශයෙන් රුපියල් ලක්ෂ 2කට වැඩි මුදලක් රජය විසින් ගෙවනු ලබන බවයි. එදා ආපු වර්ෂාපතනයත් එක්ක මේ වගේ පොඩි ගලක් ගැලවිලා ඇවිල්ලා ඊට පස්සේ මේ බිල්ඩින් දෙකෙන්ම ඉවත් වෙලා ගිහිල්ලා ඔවුන් මේ වෙනකොට කුලියට විශාල බිල්ඩින් දෙකක කටයුතු පවත්වාගෙන යනවා. මේ වෙනකොට මම හිතන්නේ බිලියන ගාණක් මේ වෙනකොට නාස්ති කරලා ඇති. ඒ මුදලින් අඩුම තරමේ මෙතන බැම්මක් කියදුවා නම් එක්කෝ net එකක් ගැහුවා නම්
මේ ස්ථානයේ රඳව ගන්න පුළුවන් මේ ස්ථානයේ අද අපචාර ක්‍රියාවලිය යෙදෙන පරාදීසියක් බවට පත් වෙලා තියෙනවා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ස්ථානයේ හැකික්මනි යථා තත්ත්වයට පත් කරලා මොකක් හරි දෙයකට යොදා ගන්න එහෙම නැත්නම් මේක ගමේට ප්‍රජාශාලාවක් හරි මේක ලබා දෙන්න බලධාරින්ගේ නිසි අවධානය යොමු නොවීම නිසා මත්ද්‍රව්‍ය චාවාරම් කරුවන්ගේ මෙන්ම විවිධ අපචාරයන්ගේ තෝතැන්නක් බවටද මෙම ගොඩනැගිලි සංකීර්ණය පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. දැන් මෙතන මේ අපචාර වැඩි වෙනවා. මෙතන මානසික විකෘති කට්ටිය ඇවිල්ලා මෙතන මේ ගෑල්ලා මේකට මෙතන යන්න දෙන්න බෑ. ගොඩක් අපචාර වෙනවා. මේක මේ අර තිබ්බත් ඇත්තට පත් කළ දෙන්න කියලා තමයි අපි ඉල්ලුම් කරන්නේ. ගම්වාසීන් විදිහට. කුඩුකාරය ඇවිල්ලා කුඩු හොයනවා, ගංජා හොයනවා. නිසි බලධාරීන්ගෙන් ඉල්ලනවා මේකට මොකක්ද නිසි පිළිතුරක් ලබා දෙන්න කියලා. ඉතින් අඬෙන්න බෑ මිනිසුන්ට. ඔය එක එක විප්‍රකාර මිනිස්සු යනවා. ඒ මිනිස්සු හැංගිලා ඉන්නවා පිටිපස්සේ. කම්කරු ජනතාවගේ අවශ්‍යතා ඉටු කර ගන්න පුළුවන් රත්නපුර දිස්ත්‍රික්කයේ තිබිච්ච එකම කාර්යාලය තමයි මේ කම්කරු කාර්යාලය. මින් ඔබට පේන කාර්යාලය තමයි වනාඩිබි කාර්යාලය. මේ කාර්යාලය වසා දැමීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ තුල ජනතාවට අවශ්‍ය කරන රජයේ විසින් ලබා දෙන පහසුකම් අද අඩු වෙලා තියෙනවා. මෙවැනි ගොඩනැගිලි රජයේ ගොඩනැගිලි වසා දැමීම හේතුවෙන් විශාල පාඩුවක් වෙනවා. වල් බිහි වී ඇති මෙම ගොඩනැගිලි සංකීර්ණ ඵලදායි ලෙස භාවිතා කොට මෙහි සිදුවන සමාජ විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමට කඩිනමින් කටයුතු කරන ලෙසට ප්‍රදේශවාසීන් වග කී යුතු සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා සුරක්ෂා සිසු රක්ෂණය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ රජයේ සියලුම පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම රක්ෂණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි රජයේ සියලුම පාසල් සිසු සිසුවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ සුරක්ෂා සිසු රක්ෂණ ක්‍රමවේදය ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලෙසට පසුගිය දා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා අදහස් පළ කර සිටියා. අද රක්ෂණයේ අවශ්‍යම කාර්යය මේ රක්ෂණ ක්‍රමය අත්හිටුවන්ට රජයේ තීන්දුව කෙරුවොත් අපේ පාසල් දරුවන් කරන විශාල අපරාධයක් හැටියට මට පෙන්වන්න පුළුවන්. අධ්‍යාපන අමාත්‍යාංශයට මේ අවස්ථාවේ සදාන් කරන්න කැමැති මේ සුරක්ෂා රක්ෂණ ක්‍රමය ආරක්ෂා කරලා निवेदन මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ දුරකථන අංක 011 2 78 41 63 011 2 78 48 72 හෝ 011 3 64 55 55 යන අංක ඇමතීමෙන් ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. අදට අපි ඔබෙන් සමු ගන්නවා යලි තමයි බුද්ධ දර්ශන 6ට සුබ රැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.